මෙහාවා මේ ඔකේ මං කී කිය හිටිය ඊට පස්සේ මේ ආයුබෝවන් උංගලන් හැමෝටම ඉතින් අද ටොපික් එක ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් රික්වෙස්ට් කරපු ටොපික් එකක් ඒ වගේම මගෙන් ප්‍රයිවට් මැසේජ් දාලා කමෙන්ට්ස් දාලා මගෙන් මේ සම්බන්ධයෙන් අහපු වීඩියෝ එකක් නමුත් ඉතින් මේ වීඩියෝ එක මම කරනවද නැද්ද කියලා ටිකක් හිත හිතේදී මුද මේ ටොපික් එක හරිම සෙන්සිටිව් එකක් ඒ කියන්නේ මාර්තගාව කිව්ව නියුබෝන් එසෙන්ෂල්ස් බබයි පුතුන් අලුත බබාට පාවිච්චි කරන්න අවශ්‍ය කරන දේවල් ඉතින් මම මගේ ප්‍රොඩක්ට්ස් පෙන්නනකොට ටිකක් තාර්කික වෙයිද ඒ සම්බන්ධයෙන් කියලා ඉතින් මම පොඩ්ඩක් කන්ෆිඩන්ට් හිටියේ මේ වීඩියෝ එක කරන්න නමුත් මෙන්න මේ නංගිගේ මේ කමෙන්ට් එක හින්දා මං හිතුවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක කරනවා කියලා මොකද යා කිව්වා ඉතින් ඉතින් ගොඩක් යූටියුබර්ස්ලා ඉතින් මේ වගේ වීඩියෝස් තියෙනවා ඉතින් ඒ වගේ ලංකාව පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් පෙන්නලා ඉතින් එකකින් අදහස් කරන්නේ වායිදී කරන්න මොණ කියන එක නෙමෙයි ඉතින් ඉංගලන්ට අයිඩියා එකක් ගන්න මේ වගේ එකක් කරන්න කියලා ඉතින් අන්න මේ වචනේ හින්දාම මං හිතුවා හරි ඉතින් මගේ channel එකෙන් හැමතිස්සෙම උඟලන්ට මොකක් හරි පොඩි හරි හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් කරන හින්දා මම මේ වීඩියෝ එක කරනවා කියලා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ දැන් මම කලින් කිව්වා වගේ මම මේ පෙන්නන්නේ මා නිව්බෝන් එසෙන්ෂල් කියන බබා ඉපදුන අලුත පළවෙනි මාසයේ විශේෂයෙන්ම ගොඩක් වෙලාට අත්‍යවශ්‍ය කරන දේවල් තමයි මම පෙන්නන්නේ. ඒත් එක්කම මගේ බබාට මම පාවිච්චි කරපු දේවල් සහ ඒ වගේම ඒ ප්‍රොඩක්ට්ස් එක්ක මගේ තියෙන එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා මම කියන්නම්. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මට මේ දේ කියන්න ඕන විශේෂයෙන්ම ඉතින් මගේ බබාට මම බඩු ගණිතී පළවෙනි අවුරුද්දට විශේෂයෙන් මම ලංකාවට එනකොට බඩු අරගෙන ආවේ. කියන්නේ යාට අවශ්‍ය කරන ඇඳුම් පවා මම ගොඩක් දේවල් අරගෙන ආවේ. ඉතින් උඟලන් කවුරුර කෙනෙක් ඇහුවොත් මම මේ ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ පාවිච්චි කරන්නේ නැද්ද කරන්නේ නැද්ද ඒවා හොඳ නැද්ද එහෙම කියලා ඉතින් ප්ලීස් ප්ලීස් එහෙම හිතන්න එපා මම එහෙම ඒ ලංකාවේ නිෂ්පාදිත දේවල් හෝ ඔයා පාවිච්චි කරන වෙන ප්‍රොඩක්ට් එකක් හොඳ නැහැ කියන එක නෙමෙයි මම මෙතන කියන්නේ මම පාවිච්චි කරපු ඉතින් මම එනකොට අරගෙන ආපු හින්දා මම ඒ දේවල් පාවිච්චි කරේ ඒ වගේම තමයි ඉතින් ලංකාවේ නිෂ්පාදිත දේවල් ගොඩාක් හොඳ දේවල් තියෙනවා මේ ලංකාවේ මේ ක්ලයිමේට් එකට මේ වෙදේකට හරියන විදිහට විශේෂයෙන් ආලේපන වර්ග බීබී ප්‍රොඩක්ට්ස් ඉතින් ඒ දේවල් තියෙනවා මම ඒ දේවලුත් උංගලන්ට පෙන්නන්නම් ඒත් එක්කම මගේ බබාගේ යූස් කරපු දේවලුත් මම පෙන්නන්නම් ඒ වගේම තමයි මම අද පෙන්නන්නේ newborn essentials නේ කියන අනිවාර්යෙන් තියාගන්න ඕන දේවල්නේ ඊට පස්සේ මම තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් මේට අමතරව ඒ කියන අත්‍යවශ්‍යම නෙමේ නමුත් ඉතින් මගේ බබා ඉපදුනන් පස්සේ මට ගොඩක් useful වෙන්න මම ගත්ත නිකන් fancy දේවල් කිව්වොත් ඒ කියන්නේ nice to have not a must have නෙමේ nice to have ඒ වගේ දේවල් කුත් වීඩියෝ එකකුත් මම ඊට පස්සේ දාන්නම් ඒකත් මේත් එක්කම බලන්න දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ newborn essentials बाबा हम बुरा पास पलवीन मस हाई तो गण नवम वशन मस हाई मस तो नो बाबा के हॉस्पिटल बैग पैक करोट ऐके बाबा के हॉस्पिटल बैग शॉप करोट आनकोट ये बड़ू अरगन लास्ट के लिए आगाना बाबा इपुदूम पास गण इन्ना एक हम ऐडिया का नहीं मुकद अत्र बाबा हम बुरा पास बिजी वेना मे शॉपिंग करान मे दीवा आठ टाइम का है ඉතින් මම කලින් අතරම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා බබාගේ හොස්පිටල් බෑග් එක ගැන. ඉතින් මෙමි ඩයපර් බෑග් එක. එතකොට මේ දේවල් හොස්පිටල් එකට අරන් යන්න ඕන දේවල් ප්‍රධාන වශයෙන් මම ඒකේ සඳහන් කරා. ඒකේ තියෙන දේවල් මම අද මෙතන කතා කරන්නේ නැහැ. මේ වීඩියෝ එක බලුවේ නැත්තම් බලන්න. දැන් අනිත් ඒ මම මෙතන මේ බඩු ගොඩාක් වට කරගෙන ඉන්නේ. ඉතින් මම පුළු පුළුවන් වෙලාවට හරියට මම පෙන්නන්නම්. ඕකේ. තව දෙයක් මම දැන් උඟලන් පස්සේ වීඩියෝ එක බලනවා නම් ඉතින් මේ වීඩියෝ ටිකක් දිග වෙන්න පුළුවන්. ඒකද මම ඩිස්ක්‍රිප්ෂන් එකේ कैटगरी कैटगरइज कर मे वीडियो के कोटा दाँडना दें उदाहरण अभी तुम बेबी क्लोदी लेकिन वाटर मम्मी वीडियो के मम्मी कथा महड़े इतने टाइम क्लिक कर पा ये कोटस आ वीडियो के आना ओके මුලින්ම කතා කරන්න ක්ලෝදින්ග් ගැන. ඉතින් බබාට අඳින්න ඕන ඇඳුම් ගැන. දැන් මේ ඇඳුම් ඇත්තටම ගණිතේ උගලන් කොට ආ කැඳුම් ගන්න යන්න එපා. එකට හේතුව ඒ කියන්නේ දැන් අපි හිතමු පළවෙනි මාස 3 කියලා. ඒගොල්ලන් ඉක්මනටම ලොකු වෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ එතකොට උගලන් ඇඳුම් ගොඩක් ගත්තොත් නිකන් අනවශ්‍ය විදියට නාස්ති වෙන්න පුළුවන්. තව සමහරක් වෙලාවට බබාට තෑගි හම්බ වෙනවා. ඉතින් ওই වගේ දේවල් හම්බ වෙන හින්දා වැඩිපුරම පළවෙනි මාස 3ට විශේෂයෙන්ම ඇඳුම් ගන්න යන්න එපා. ටිකක් මොකද වැඩිපුර පළවෙනි මාස 3 පළවෙනි මාසයි කියලා බබා වැඩිපුර එක්කන් යන්නේ නැහැ එළියට. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ දවස්වල කොරෝනා තියෙනකොට ඉතින් කොහොමවත් එළියට එක්කන් යන්නේ නැහැ. විසිටර්ස් ලයිනවත් අඩුයි. ඒක හින්දා ඇඳුම් ගන්නකොට ගොඩාක්ම අඩුවෙන් ඇඳුම් ගන්න. අනිත් එක මේ ඇඳුම් ගනිද්දී ඔයා මුලින්ම තීරණය කරන්න බබා ඉපදෙන්න ඕන
කාලෙ මොන වගේද කියලා. දැන් ලංකාවේ නම් බොහෝ දුරට සීසන්ස් නැහැ. ඉතින් ඒ වුණාට පිටරටක ඉන්න කෙනෙක් නම් ඉතින් එක එක වින්ටර් සීසන් එක ඕවාගේ තියෙනවා. එතකොට බබා ඉපදෙන්න ඕන කාලයත් එක්ක ඩියු ඩේට් එකත් එක්ක මාස 3ක් 4ක් ඉස්සරහට වෙන්න. දැන් උදාහරණයක් විදිහට ඩිසెంబර් වගේ නෝ නම් යුරෝප් කන්ට්‍රි වගේ නම් ඉන්නේ. එතකොට ඔයාට වින්ටර් සීසන් එක එන්නේ. එතකොට බබාට ගොඩක් උණුහුමේ තියෙන්න ඕන වින්ටර් ක්ලෝත්ස් වගේ ටිකක් වැඩිපුර ගන්න. දැන් ලංකාවේ හියුමිඩ් වෙදර් එකක් නේ අපි කොහේ හිටියත් නුවර නුවර එළි ඇරෙන්න ගොඩක් වෙලාට ලංකාවට රස්නේ වගේ තියෙනවා. ඉතින් ඒ වුණත් ඔයා බබා එයා කන්ඩිෂන් එකේ ඉන්නවද එහෙම නැත්නම් සාමාන්‍ය වෙදයකද ඉන්නේ ඒ වගේ බලලා බබාට ඇඳුම් ති ගන්න එක අනිවාර්යයි. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට පළවෙනි දවස් ඒ කියන්නේ පළවෙනි මාස පළවෙනි සතිය වගේ කිව්වොත් ඉතින් බබාගේ අර පෙකණිය තියෙන හින්දා එයාට අර ගොඩාක් මේ ඇඳුම් ටයිට් ඇඳුම් ඒ වගේ ඒවා පොඩ්ඩක් අඳන්න එපා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මේ වගේ සාමාන්‍යයෙන් අර ගැට ගහන්න පුළුවන් වගේ හරි කොටන් මොනා හරි ලූස් ඇඳුම් ගන්නව නම් ගොඩාක්ම හොඳයි. අනිත් එක ගනිද්දි දැන් ලංකාවේ නම් සාමාන්‍යයෙන් කහපාට ගන්න එපා කියනවා. ඉතින් එහෙම නැතුව වෙන කලයකින් මේ වගේ කොටන් මේ වගේ පොඩි සයිස් ඇඳුම් ඕපන් කරන්න පුළුවන් වගේ මේ වගේ ඇඳුම් තුනක් හරි හයක් හරි ඒ වගේම ඒකත් එක්කම මම තව මේකෙම ලොකු සයිස් එකක් ගත්තා. මේ විදිහට ඒකත් මේ ගැට ගහන්න වගේ මේ ලොකු සයිස් එකනු තුනක් හයක් වගේ ගත්තා. ඉතින් මම මේව තමයි සමහරින් මාස 6ක් සමහර කලර දැනටත් අඳනවා ඇත්තටම. මේ මාස 6ක් විතර යනකම් ඉතින් මේ වගේ එකකින් තුනක් හරි හයක් හරි ඒ වගේ තිබ්බනම් ඇති. ඊළඟ එක වන්සීස්. ඒ කියන්නේ වන්සීස් කියලා කියන්නේ මේ වගේ මේ ඔළුවෙන් දාන්න පුළුවන් මේ යටින් මේ ටික් කරන්න පුළුවන් මේ වගේ ඇඳුම්. ඉතින් මේ ඇඳුම ඇත්තටම මේව හොඳයි සමහරින් බබා කොයි හරි එකගෙන යනව නම් ඒ වගේම හොස්පිටල් එකකින් එනකොට මේ වගේ ලස්සන ඇඳුම් අඳන්න හොඳයි. දැන් ගොඩක් කලාට ඉතින් සමන් ලංකාවේ යන අනිත් රටවල ගොඩක්ම අඳනවා මේක. නමුත් ඉතින් ඇත්තටම මම එච්චරම මමත් දන්නේ නැතුව මම ගොඩක් ගත්තා. මං ගාව ගොඩක් තිබ්බා. ඒ වගේ මගේ බබාටත් ගොඩක් හම්බුණා. උනාට දැන් මම කරන්නේ මේක නිකන් එයාට ෂර්ට් එක නිකන් ටොප් එකක් විතර අඳනවා ටික් එක දාන්න නැතුව. මොකද මේක ටික දවසක් යනකොට ඉංගලන්ට මේ ටික් එක දාන්න අමාරු වෙනවා. ඩයප් එකක් අඳනකොට විශේෂයෙන්ම ඉංගලන්ට හරි තද වෙනවා. ඒක නිසා ටිකක් ගන්නකොට ලොකු සයිස් එකකින් ගන්න. අනිත් දේ පොඩි දවස් පළවෙනි මාස දෙක තුන වගේ මේ ඔළුවෙන් අඳන ඇඳුම් ගත්තාම එයාට හරිම අන්කම්ෆර්ටබල්. මොකද ඉංගලන්ගේ ඔළුව එච්චර හයිය නැහැ. ඒක හින්දා මේ වගේ එකක් ගත්තත් පුළුවන් නම් මේ ඔළුව ටිකක් ඒ කියන්නේ මෙතනින් මේ වගේ ටික්ස් වගේ තියෙන ඇඳුම් ගන්නව නම් ටිකක් ලේසියෙන් දාන්න පුළුවන් වගේ ගන්නව නම් හොඳයි. ඉතින් මේක සමහර ඔකේෂන්ස් කොයි හරි යනවා නම් ඒ වගේම හොස්පිටල් එකකින් කන් එනකොට ඒ වගේ දෙයකට මේ වගේ ඇඳුම් හොඳයි. අනිත් එක ස්ලීප් සූට්ස්. එතකොට වෝම් සූට්ස් කියලා කියනවා. දැන් මේක සමහර උංගලන් හොස්පිටල් බෑග් එකෙත් හොස්පිටල් බෑග් ලිස්ට් එකෙත් චෙක් ලිස්ට් එකෙත් තියෙනවානේ මේ වගේ මෙන්න මේ වගේ ඇඳුම්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කකුල් දෙකත් එක්කම වැහෙන්න තියෙන ඒවා තමයි මේක කියන්නේ. ඉතින් බබා පොඩි කාලේදී උණුහුමේ තියන්න ගොඩාක්ම හොඳ දෙයක්. සමහර වට එළියට යනවා නම් ඉතින් මේක ඒ කියන්නේ බ්ලැන්කට්ස් අරගෙන යන්න මේ ඕනේ නැහැ. මේක ඔත්තලා මේක ඇඳුම් එයා සම්පූර්ණයෙන්ම උණුහුමේ තියෙනවා. මං අදටත් මිකිලට රෑට අඳන්නේ මේ වගේ ඇඳුම් ස්ලීප් සූට්ස් තමයි අඳන්නේ. ඉතින් ඒක අයිමත් ඔය ඉන්න වෙදර් කන්ඩිෂන් එක අනුව ඒක වෙනස් වෙනවා. නමුත් පොඩි කාලේ ඇත්තටම මේක හොඳයි. කියන්නේ 3ක් 4ක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි මේක ගන්නකොට ඔර සිපර් එකත් එක්ක තියෙනක තියෙනවා නම් ගොඩක් ලේසි වෙයි මේ ටික්. දැන් බබාලව චේන්ජ් කරනවානේ ගොඩක් සැරයක් මේ. එතකොට මේ සරින් සරේ ටික් දාන්න යන එක කරදරයි. සිපර් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි හොයාගන්න. ඒ වගේම තමයි අනිත් දේ මේවා ටක් ගාලා මම අරක වගේම තමයි බබාල ඉක්මනටම ලොකු වෙනවා. එතකොට මේ කකුල් දෙකේ ඉංගලන්ට මදි වෙනවා. ඒකින ගන්නකොට ටිකක් ලොකු සයිස් එකේ මේ වගේ 3ක් 4ක් විතර ගන්න. දැන් මේට අමතරව ඕන උංගලන්ට පුළුවන් බේබි වෙස්ට් හරි එහෙම නැත්නම් අර පොඩි සාමාන්‍ය වෙස්ට් ෂෝට්ස් ඕවා ගැඳුම් දින මම ඇත්තටම මම දැක්කා ලංකාවේ වෙලෝන කඩල්ස් එකේ මෙන්න මේ සෙට් එක මටත් gift එකක් විතර හම්බලා තිබ්බා. ඇත්තටම හරිම ෂොක්. ඒ කියන්නේ එයාට දැනටත් අඳන්න පුළුවන් අර බැනියමක් වගේ නිකන් ඇදෙනවා. ඉතින් එයාට සාමාන්‍ය දවල් ඔකෝගේ ඇඳලා තියන්න හරිම කම්ෆර්ටබල්. ඒ වගේ විශේෂයෙන් ඔය බේබි බෝයි කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා ඒ වගේ එකක් ගොඩක් ලේසි වෙයි කියලා. අනිත් දේවල් හැට්ස්. හැට්ස් කියන එකත් අනිවාර්යෙන් ඕන වෙනවා. දැන් මේක ගන්නකොට අර ගොඩක් වූල් වගේ තියෙන ඒවා ගන්න එපා. පොඩි දවස්වල අඳන්න පුළුවන් නම් මේ කොටන් වගේ ඒවා ඒ වගේ හැට්ස් ගන්න. අඩු ගානේ 3ක් හරි 2ක් හරි අවම 2ක්වත් තියාගන්න. මොකද හැට්ස් මුල් දවස්වල අනිවාර්යෙන් හැට් එකක් දාලා තියන්නේ. ඒත් එක්කම තමා මේ සොක්ස්.
සොක්ස් ගනිද්දී සාමාන්‍යයෙන් බබාට කම්ෆර්ටබල් වෙන විදියට මේ පොඩි සොක්ස් ගන්න. ඊට පස්සේ කොයි වෙලාවකත් උගලන් ෂූස් ඔය බබාලාගේ තියෙනවනේ එක එක ෂූස් අනම් මන ඒ වගේ දේවල් ගන්න එපා. මොකද ඇත්තටම නාස්ති වෙනවා. මම බබාට මට මම ගත්ත ෂූස් එක දවසක් ඕනම් දාන්න නැති ඊට පස්සේ යාට මදි වෙනවා. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය නම් මොන හරි ෆන්ක්ෂන් එකක් කරනවා නම් මේ වගේ මේ ලස්සන මේ බූටීස් වගේ තියෙන මංගාව පොඩගින්න मैंने मे वे क्यूट मे बूटी वगे तीन इतवा कोई हरी फंशन का वगे इतनी मेकअक अंदा मे वे का पुलवा हेमंत सामान्य साक्स अंदर तीन नीके आटे पहास मीटिंग ना मीटिंग के मेव आगे अद्कट दाने लेकिन गुड़क याव तवा उमेटी आगे पुलवांगो अगे तम ई थिंक सामान्य पड़काल नियपूत तीन इतकोट इंगला नियपूत वली मून ऊरगा एक वाला मे मीटिंग दाँ मनी මම එක පාවිච්චි කරන්න හැදුවා බබාට මොකද එයා ඇඟිල්ල හරියට උරන්න ගත්තා ඒක වළක්වන්න නමුත් හරි ගිය නැහැ ඉතින් මේකෙන් ප්‍යාස් සාමාන්‍යයෙන් තුනක් හරි හතරක් හරි මේ කියන්නේ සොක්ස් එක මේවත් එක ප්‍යාස් තුනක් හතරක් තිබ්බනම් හොඳටම ඇති දැන් මේ ස්මිටන්ස් කියන පොඩි දෙයක් තියෙනවා සමහරක් වෙලාවට සමහරක් අය රෙකමන්ඩ් කරන්නේ නැහැ මිටන්ස් වැඩිපුර දාන්න මොකද ඒගොල්ලන් ඇඟිලි වලින් තමයි පොඩි කාලේ අර එක්ස්ප්ලෝර් කරන්නේ දේවල් එතකොට ඒගොල්ලන් අත කවර් කරලා තියෙනකොට සොක්ස් දා මෙහෙම තියෙනකොට ඉතින් ඒව අර එක්ස්ප්ලෝර් වෙන මේ එක්ස්ප්ලෝවෙන්නා කියලා කියන හින්දා පොඩක් මිටන්ස් වැඩිපුර දාන්න එපා කියලා කියනවා කොහොමද මිකේල අතරම මිටන්ස් වැඩිය දැම්මේ නැහැ මිටන්ස් කොමාරි කරලා ගලවලා දානවා ඉතින් දෙකක් උණුහුමේ තියාගන්න සමන ප්‍යාස් දෙකක් හරි තුනක් හරි තියාගන්න ඊට පස්සේ බ්ලැන්කට්ස් දැන් අතරම මේ බ්ලැන්කට්ස් ටිකක් වැඩිපුර තිනක ගොඩක් හොඳයි මොකද බ්ලැන්කට් මේ බබාව දැන් උතන්න විතරක් නෙමෙයි වුණ වෙන්නේ වා කොහේ ගියත් බබා නිකන් ඇඳ උඩ තියනකොට හරි මොකක් හරි කොට් ෂීට් එකක හරි තියනකොට මේ බ්ලැන්කට් එක දාලා තියන්න හරි පුළුවන් ඒ වගේම වා සමනින් කොයි හරි එළියේ හරි කොහරි ෆීඩ් කරනකොට මේ විදියට කවර් කරගෙන බබාව ෆීඩ් කරන්න ඒ වගේම තව බබාව පොරවන්න මේ හැම දෙයකටම තව මේ බ්ලැන්කට්ස් ඉතින් යූස් කරන්න පුළුවන් ඒක හින්දා වැඩිපුර බ්ලැන්කට් ගත්තයි කියලා ඇත්තටම වැඩි වෙන්නේ නැහැ අඩුම 6ක් වගේ තිබ්බත් ගොඩක් හොඳයි දැන් මම බ්ලැන්කට් ගන්නේ ටිකක් ලොකු සයිස් එකකින් ගන්නවා නම් ගොඩක් හොඳයි 76x76 හරි ඒ වගේ මේක නම් ඊටත් වැඩි ලොකුද මන්දා මේක මස්ලින් බ්ලැන්කට් එකක් හරි අර සොෆ්ට් මස්ලින් බ්ලැන්කට් එකක් ඉතින් එහෙම නැතු ඔයාට මේ කොටන් කොටන් වලින් තියෙන ෆුල් කොටන් බ්ලැන්කට් එකක් හරි මල් පීස් හරි ඒ වගේ ගන්නත් පුළුවන් දැන් ඒත් එක්කම උගලංගෙ ලිස්ට් එකේ තියෙනවා බර්පින් ක්ලෝත්ස් කියලා බර්ප් ක්ලෝත් කියලා ඉතින් මේ මම ඇත්තටම බර්ප් ක්ලෝත් එකක් ගත්තා මේක ඉතින් අවශ්‍යම දෙයක් නෙමෙයි. ඔයාට ඕන නම් මේ බ්ලැන්කට් එකක් හරි නැපි එකක් හරි බර්ප් ක්ලෝත් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මොකටද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් බබා දැන් ගුඩුස් යවනකොට බර්ප් යවනකොට බබා මෙහෙම උරහිස්සරනේ තියලා තියෙන්නේ. එතකොට අර එකක් ඔයාගේ දාඩිය, විස බීජය ඔයාගේ ඇඳුමේ තියෙනේම බබා ගේ යන්නේ නැති වෙන්නේ. අනිත් එක බබාගේ මේ බබා සාමාන්‍ය කිරි වමන දැම්මොත් එයාගේ ඔයාගේ ඇඟේ ඇඟට වැටෙන්නේ නැති වෙන්නේ. මෙන්න මේ විදිහට දාලා වෙලා බබාව තියාගන්න. ඉතින් එතකොට මේ වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ බර්ප් ක්ලෝත් එකක් අවශ්‍යම නැහැ. නමුත් ඉතින් අර මම ගන්නතු ලිස්ට් එකේ තිබ්බ හින්දා මම ගත්තා. ඊට පස්සේ receiving blanket. දැන් receiving blanket කියලා කියන්නේ මේක මමත් හරියටම කන්ෆියුස් වෙච්ච දේ මොකද මේ receiving blanket කියන්නේ කියලා. ඊට පස්සේ අතරම දැනගත්තේ receiving blanket කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් බබාව ඔයාගේ අතට දෙනකොට හරි බබාව කාගේ හරි අතකට දෙනකොට එහෙම නැත්නම් බබාව කොහේ හරි තියලා තියෙනකොට පොඩ්ඩක් නිකන් ටික් සමනින් තික්ව ගන්න ඕන රෙද්දක් කියලා කිව්වොත් හරි ක්ලෝත් එකක් නැත්නම් බ්ලැන්කට් එකක් දැන් මේකට ක්විල්ට් එකක් යූස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ෆ්ලැනල් රෙද්දක් යූස් කරන්න පුළුවන් දැන් මේකේ මේන මේක අතර මේ පෙනක් ටිකක් ක්විල්ට් එකක් වගේ මහතයි මෙන්න මෙච්චර විතර සයිස් එකකට තියෙන්නේ මේට වැඩිය ලොකු එකකුත් තිබ්බා එයාගේ කොට් එකට මම දාපු එක ඉතින් සමහර කරලාට ඒක තිබ්බා ඉතින් මේක මේකත් මම පාවිච්චි කරා කොයි හරි යනකොට හැබැයි මම වැඩිපුරම ඇත්තටම මුල් දවස්වල විශේෂයෙන් පළවෙනි යා චූටිම කාලේ මේක මම හිතන හොස්පිටල් බෑග් එකේදීත් මම පෙන්නුවා දැන් නෑ මේ ලයිට් එකෙන් දා මේ මෙන්න මේක zipper එකත් එක්ක තියෙන්නේ මේක ඇතුළට දාලා මේ හරි නිකන් මේ තරගන් කුෂන් වගේ තියෙනවා ඇතුලේ මේක ඇතුළට බබාව තියලා මෙහෙම එයාව නිදි කරවන්න පුළුවන් එහෙම නැත්නම් මම මෙහෙම වඩාගෙන යනවා ඉතින් ඊට පස්සේ කාට හරි දෙනකොට උනත් මම මෙහෙම තමයි ආට බබාට දුන්නේ මේකත් චූටිම කාලේ පාවිච්චි කරේ ඉතින් උංගලන්ට මේ වගේ මම කිව්වාගේ රෙද්දක් මේ
දන්න මේ මගේ ක්විල්ට් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් රිසීවින් මේ වගේ එකක් ස්ලීපින් බෑග් එකක් ගන්න පුළුවන් තාම මම දැකලා තිනවා අර නිකන් ඔරුවක් වගේ ලස්සනට තියාගෙන යනවා චූටියට බබාලා චූටි පුදුන ගමන් මේ තියාගෙන ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් පළවෙනි මාස කිහිපය තුල ඊට පස්සේ waterproof mats that make a macintosh වගේ එක නම් තියෙනවා කොහොමරි එකකින් කරන්නේ ඉතින් බබා අර සමලෙන් ඕගලන් ඩයපර් යූස් කරන ඩයපර් ෆ්‍රී ටයිම් එකේ ඉන්නකොට බබා ගේ ඔය සමලෙන් චූකර උතරි කකි දැම්මොත් ඒක අර ඔයා ඇඳට හරි ඉන්න ඒ තැනට ඇබ්සෝබ් වෙන්නේ නැති වෙන තැන් තියන්න ඕන මැට් එකක් දැන් මේක ජාටි එක එක ඒවා තියෙනවා ඇත්තටම රබර් ෂීට්ස් තියෙනවා කොට් ෂීට්ස් කියලා තියෙනවා රියුසබල් ඒවා තියෙනවා පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන් ඒවා තියෙනවා ඉතින් ඒ ඕන එකක් ඔයාට අරගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව නමුත් අනිවාර්යෙන් ඇත්තටම මේක ගන්න ඕන දැන් මේක මේ මේ ෆාලින් ලගේ මේ තියෙන රබර් ෂීට් එක දැන් මම මේක ගත්තා නමුත් මට ඇත්තටම පාවිච්චි කරන්න වුණේ නැහැ මේක පාවිච්චි කරන්න වුණ නැති එක හේතුවක් තමයි මේ මම මේ ගාන බැලුවේ කීයද කියලා 4300 අද 1300ක් මේකේ මේ තව පොඩි සයිස් ඒවත් තියෙන හැබැයි පොඩි සයිස් එකක් ගත්තා මට ඒක ඒක පෙන්නන්න විදියක් නැහැ මේ ඒක රබර්ම නෙමෙයි නිකන් මට තේරෙන්නේ නැහැ නිකන් අමුතු මැටීරියල් එකකින් තියෙන්නේ ඒක සමහරක් මම ඒක දැන් යූස් කරනවා මි කියලාට අර මේ කනකොට ඒව වැටෙන ඒව අයින් කරන්න ඉතින් මේ වගේ රබර් ෂීට්ස් හරි මොකක් හරි වෝටර්ප්‍රූෆ් මැට් එකක් ගන්න බබාව තියන්න ඉතින් මම ඇත්තටම පාවිච්චි කරේ මම හොස්පිටල් බෑග් එකේ පෙන්නවා මෙන්න මේ ක්වික් ඩ්‍රයි එක මේ ක්වික් ඩ්‍රයි එක මේක ඇත්තටම අර රබර්වත් මුකුත් නෙමෙයි නිකන් රෙද්දක් වගේ තියෙන්නේ හරි මේ ඉස්සරහා තියෙන හරි කම්ෆර්ටබල් මැටීරියල් එකක් ඉතින් බබාව මේක කෙලින්ම උනා තියන්න පුළුවන් දැන් අර වගේ එකක් පාවිච්චි කරනවා නම් මතක ඇතුව බබාව කෙලින් මේක තියන්න ඒ කියන්නේ බබාව ඩිරෙක්ට්ලි එක තියන්න එපා මොකක් හරි අර බ්ලැන්කට් එකක් හරි රිසීවින් බ්ලැන්කට් එකක් හරි තියලා බබාව ඒක උඩින් තියන්න මොකද මේවා හොඳ නැහැ බබාලගේ ස්කින් එකට එක එක ඩිරෙක්ට්ලි ටච් වෙන්න දැන් මේක නම් ගැටලුවක් නැහැ දැන් මේක හැබැයි මේ જાතිය ලංකාවේ නැහැ දැන් මගෙන් ගොඩ දෙනෙක් මේක ඇහුවා ඉතින් ඔයා බේබි ෂොප් බ්‍රෑන්ඩ් එක බේබි ෂොප් චේන් එක ඇක්සස් කරන්න පුළුවන් නම් ඔයා ඉන්න රටේ ඉතින් යුරෝප් වල එහෙම නැත්නම් UAE ඒ වගේම US මේ වල තියෙනවා බේබි ෂොප් ගන්න පුළුවන් නම් මේක ගන්න මේකෙන් මම හතරක් අරගෙන තිබ්බා ඇත්තටම ගොඩාක්ම හොඳයි. ඉතින් ඩයපර් යූස් කරනවා නම් දිගටම ඩයපර් යූස් කරනවා නම් හතරක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දෙකක් තිබ්බත් ගොඩක් ඇති. ඒතර ඩයපර් ෆ්‍රී ටයිම් එකේ තියන්න. මොකද මේක හොඳයි කියලා කියන්නේ මේක අර බබාව වඩාගෙන ඉන්නකොට නම් මේකේ තියලා එයාව වඩාගෙන ඉන්න පුළුවන්. දැන් අර රබර් ෂීට් එකක් වඩාගෙන ඉන්න බෑනේ. ඉතින් අන්න ඒක හින්දා. ඉතින් මේ වගේ ඒවා බලලා අනිවාර්යෙන් කොට් ෂීට්ස්, එතකොට මේ රබර් මැට්ස්, ඒ වගේ එහෙම නැත්නම් ඔය මොකක් හරි රියුසබල් හරි යූසබල් හරි ඒ වගේ වෝටර් ප්‍රූෆ් මැට්ස් අනිවාර්යෙන් දෙක තුනක් අරගෙන තියාගන්න. ඕකේ ඒ ටික තමයි ඉතින් ක්ලෝදින් ගැන කතා කරේ. දැන් ඊට පස්සේ බබාගේ ස්ලීපින්. දැන් බබේ කියලා සාමාන්‍ය ඉපදුනාම පැය 16 පැය 18ක් යනකම් බබා නිදි. අනිත් ওই පොඩි වෙලාව තමයි බබා ඇහැරලා ඉන්නේ. ඉතින් ඒක හින්දා ඔයා වැඩිපුර ප්‍රයොරිටි එකක් දෙන්න ඕන බබාගේ මේ නිදා ගැනීමට අවශ්‍ය කරන දේවල් හොඳට තියාගන්න. දැන් ඒකට ඔයා කල්පනා කරන් බබා ඇත්තටම කොහෙද නිදාගන්නේ? ඔයාත් එක්ක කො ස්ලීප් කරනවද? ඔයා ගෑන්දේ නිදාගන්නවද? එහෙම නැත්නම් ක්‍රිබ් එකක කොට් එකක බැසිනට් එකට හරි ස්විං එකක හරි නිදාගන්නවද? එහෙම නැත්නම් වෙනම බේබි නර්සරි එකක් හදලා යාව වෙනම මොනිටර් එකක් දාලා ඒකේ තියනවාද කියලා මේක කලින්ම ප්ලෑන් කරලා තියාගන්න. දැන් මම ඇත්තටම බබාට කොට් එකක් ගත්තා. උගලා මගේ අර බේබි බබාගේ රූම් එක ඩෙකෝ කරන වීඩියෝ එක බලුවා නම් ඒකේ බබාගේ කොට් එක පෙන්නනවා. මේක මං ගාව තියෙනවා. මේ උස්සන්න බෑ. හරි බරයි. දැන් මෙන්න මේ විදිහට තමයි අපි ෆ්ලයිට් එකේ අරගෙන ආවේ. මොකද මේක මං ගත්තේ ට්‍රැවල් කොට් එකක් මේක. මේ තව මේ කව එකක් එනවා. ඉතින් මේක මොනවාද කාගෝ එකේ දාන්න මේ එයා ෆ්‍රෙඩ් කරන්න පුළුවන් හිතා ඒක අරගෙන ආවේ මේ දැන් හැබැයි මේකේ එක පුංචි ගැටලුවක් තියෙනවා ඒක මම අරගෙන ආවට පස්සේ තිබු දෙපහුවහුව වෙනකොට දේවල් තේරුම් ගන්න දැන් මේක තනිකර නිකන් ප්ලේ පෙන් එකක් වගේ එකක් ඒක ඇතුලේ කෙලිම මැට්‍රස් එකක් වැඩිපුර දාන්න ඕනේ තියෙනවා හැබැයි මම බබාව ගන්න සැරින් සැරේ පහත් වෙවි ගන්න ඕනේ ඒ කියන්නේ ඒක නිකන් කොටුවක් වගේ එකක් ඉතින් බබාව මම ඇඳ ළඟ තමයි මගේ කොට් එක මේ බබාගේ කොට් එක තියලා තිබ්බේ. එතෙන් එතකොට අර මට රෑට ඇත්තටම නිින්ද යන්නේ. මොකද සමහරක් වෙලාවට මට හිතෙනවා බබා ඇහැරිලා වෙලා මට නිින්ද ගිහිලා තියෙයිද? ඉතින් ඕ වගේ තියෙන හින්දා ඊට පස්සේ මම කරපඩිය බබාව ඇත්තටම අපි ඇඳ වෙනස් කරා. අපි තිනන්දුරට ටිකක් ලොකු ඇඳක් අරගෙන බබාව අපේ ළඟින් තියාගත්තා.
දැන් මේක ගැන කතා කරනකොට ඇත්තටම බබාගේ නිදා ගැනීම ගැන කතා කරනකොට මතක ඇතුව SIDS sudden infant death syndrome කියන මේක ගැන ගොඩාක් කතා කරනවා මම ඇත්තටම පල්ලෙහා link එකක් දාන්නම් උංගලනුත් දන්න YouTuber කෙනෙක් ඉන්නවා මගේ තොඳ යාළුවෙක් යෙහෙලි කියලා ඉතින් එයා මේ ගැන වීඩියෝ එකක් කරා ලස්සන වීඩියෝ එකක් එයා ඒක පැහැදිලි කිරීමක් කරනවා මේ ගැන ඔයා ඒ වීඩියෝ එකත් බලන්න ඒ කියන්නේ අනිවාර්යෙන් बबा निदागन तन ओय कोट मेट विशेष मूल काले बबार हेरे नति ये काले कोट मेट वैडिपुर किसीम दू फ्री वीन के लिए बबाट के अड़गे कुलट पावचिकर पाक मम्म बबाव कोट के तीन मगे बबा की मम्म गाट बंप सैट संपूर्ण सैट मम्म गा मेके बबा अरे कोट के वटीट दाती कोई पास कुलटकोई मेतन तव फुल सैट मे उमतीवा मे नमूत मम मेक पावच करव को मम पास होयागत्म पास अंत थिंग अत्र मम बबाव को तिब्बेन है दवावर इतरे मम को तिब्बे एवर मम को मगे बबाव मे बबाव लंगट गत लंगट गट डाक यूजफुल मैंने बेबी नैस्ट मे एक पेना लोक मेतन चुस्तना बै बेबी नैस्ट का कुंगलंट हदागन पुलवना मैं हितन गुड प्रयोजन वे किला दैंग अतट इक बाबा मुखते इक अत सेफे आने को बल को इन होगी आगे अपीट अपे कि हिरी हर हाँ इवे मैं पाले हर मे लिविंग रूम मेट अरगन गिया बबाव मे एके तीलतमा तीयन थी आतनी सेफ गुड अरपेर लेना अरवाटेट तीन इवे बेबी नैस्ट का कोट हदागन पुलवना मट वोट තුන්දස් ගානක් වගේ ගියේ මට මතක හැටියට හරියට මතක නැහැ. ඉතින් ඔයාලට හොඳට අත්කම් ඔය මහාන ගෙතුම් ඔයගේ කරන කෙනෙක් නම් ඕකකම් මහා ගන්න. ඒක ගොඩක් යූස්ෆුල් වෙයි. ඉතින් මට පොඩි දෙයක් මෙතනදි කියන්න මතකුණා. ඉතින් කොට් එකක් ගනිද්දී අර පුළුවන් නම් ඕගලන්ට ඒ මම අර කලින් කිව්වා වගේ කොට් එක ඇඳට සෙට් කරන්න පුළුවන් වෙන විදිහේ කොට් එකක් ගන්න. ඒ කියන්නේ වුඩන් කොට් එකක් ගත්තත් ඒකේ අර එක පැත්තක් ගලවලා මෙන්න මේ මේ ෆොටෝ එකේ විදිහට මේ වගේ ඇඳට මේ කනෙක්ට් කරන්න පුළුවන්. ඒ කියනවා කෝ ස්ලිප් කරන්න හිතන බබා රූම් එකේ තියාගෙන ඉන්න හිතනවා නම් මේ වගේ सामान पाविचिकरा निना मेट्रस दवाश्यवा कुलटका देवल हई दी मंकी इवे मूल दवासल मे कोट मेट बबागे लगे त्यागने मम मेन मे मे को मे पिलोज गता දැන් හැබැයි රවුන්ඩ් පිලෝස් නම් පොඩ්ඩක් පුළුවන්නම් ගන්න මොකද හොස්පිටල් එකේදී ඒ නර්සින්ග් මික නර්ස්ක ඒ සිස්ටර් සමනින් රෝල් පිලෝ එකක් තියාගන්න කියලා කියන අර දිග වගේ මේ මේ පිලෝ එක ඒක තියාගන්න කියලා මොකද බබා අර කිරි බිව්වන් පස්සේ අනිත් පැත්ත චුට්ටක් හරවලා තියන්නයි අනිත් එක 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 බබා ෆීඩ් කරනකොට වාට තියාගන්න ඒකෙන්ද රෝල් පිලෝ එකක් තියාගන්න दैन मे पिल विशेष इंकान मम्मी पिल गा मुकद समय गुडकला पड़ी बवाल मूलखा पेत्र निदागे थिंग इतकोटार पेत्ता मे वेकल हितला अनेक पिटी पास फ्लाट होने की ई थिंग एक हिंदा मम्मी पिल गा हे भाई मेक अत्र बेड़कनाम इक हेतु अल मंकी मेकेल पेट निदागन आगे खाण मेहमे हेरना थिंग इतना मत बायना खाण मेहमे लेकिन मेक मम पास यूज करना कुमुना बबाल मम अदट मेकेलागे ओलूट पीलोस्ती अना या के लिए फ्लाटमा निदागे सैड वगे बबा पीरली मे वगे पिलोस्तीनवा इंक बरल पिलोस् अवश्य प्रमाण गण हे भाई मुल्काले ती अना एप थिंग एक हेम की अनेक कारण आप लंकावे आयट इवे विशेष ट्रॉपिकल कंट्रीज वाले इन आयट तीन गेटल मधुर वे प्रश्न मधुर इतना ओन अखर ओन सतेक थिंग नैट पावचिकरा विना अभी मट नैट जाति देखा मैं पावचिकरा एक मे नैट मेक अत्र मैं ट्रवल कटम का मे लास्ट तीन मे बस अमेमेंट कमी सामान वुडन कट्टा उड़ीन बैठना वगे हरी इवे नैट पूरा मेक अरे अकल नैट मैं पावचिक रही मे उतला तीन मैंने मेवा नैट का मेक ई थिंग एंड नैट का लंगा विना सह मधुर हरी ई थिंग मम रूम मेके पावचिक रूम मेके मैडिय मधुर है मेन मुखर सत्तर वेट इधर बैठ थिंग या गुडकला पड़काले मेवा नैट का दाल तीयना एक आट सेफ वीन एवनो एट अम्म तरव मंगा मेतर ने पेन मॉस्किटो पैचेस यूज कर पलवनी इपदून आलूत मॉस्किटो पैचेस विशेष कोई हरी अनकोट यागे
ඇඳුමේ හරි එහෙම නැත්නම් එයා ළඟ තියෙන අපි තුම ඇඳේ ඉන්නවා නම් ඇඳ මේ හරි වගේ ඒ වගේ මොයි මොස්කිටෝ පැචස් යූස් කරන්න පුළුවන් මම අත්‍තරම් මේක යූස් කරා මන් දන්නේ නැහැ ලොකු ඉෆෙක්ට් එකක් තිබ්බද නැද්ද කියලා හැබැයි ඉතින් මදුරුව නම් එහෙම කාලා තිබ්බේ නැහැ යාව ඒ වගේම පැංගිරි තෙල් යූස් කරා ගොඩක් වෙලාට පැංගිරි තෙල් වටේට එහෙලා තිබ්බා අනිත් එක මෙන්න මේ ක්‍රීම් එක මේක मस्किटो मेरीप्लेंट लोशन ने का मेक हे पलवनी मसतुने पावच करें मसतुन पास मस हर पहेदी वगैरह अंगे ककूल देखे अर्दे की मम्मी चुट्ट मेक गैवे अत्र ताम मेक पावच करना थिंग प्रश्न आने गान हसी अनुपाह ඉතින් මේ වගේ මස් මදුරුවන්ගින් බේරෙන්න මේ වගේ දෙයක් වට කරන්නත් පුළුවන්. බබාව නාවන එක. දැන් බබාව නාවන කියන්නේ විශේෂයෙන්ම අලුත් අම්මා කෙනෙක්ට නම් ඒ කියන්නේ පළවෙනි බබා නම් ඇත්තටම මාරම චැලෙන්ජින්. දැන් මම බබාව පළවෙනි මාස දෙක තුන නෑවුවේ නැහැ. බයයි. ඉතින් පස්සේ පස්සේ ඉතින් පුරුදුනා. දැන් දෙවෙනි බබෙක් හම්බුනොත් එහෙම මට තනියම පුළුවන්. කොහොම වුණත් ඉතින් බබාව බනවන්න සූදානම් වෙනකොට මුලින්ම බබාට නාවන්න ඕන අවශ්‍ය කරන බඩු හැම දෙයක්ම නාවන තැන සූදානම් කරලා හොඳට වටපිටාව වලලා බබාව අරගෙන යන්න. බබාව එතනට අරගෙන ගිහිල්ලා මේ නාවන මේ වතුර එක හරි එහෙම නැත්නම් ෂැම්පූස් ඒවා ගේනලා තියාගන්න එපා. අනිවාර්යෙන් එතන ලෑස්ති කරලා බබාව එතනට අරගෙන යන්න. ඉතින් එතකොට මුලින්ම අවශ්‍ය වෙන්නේ මේ ටබ් එක. දැන් මෙන්න මේ ටබ් එක තමයි මම බබාට යූස් කරේ. ඉතින් වාට මේ වගේ ටබ් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බේසින් එකක් යූස් කරන්න පුළුවන් ලොකු. දැන් මේක ගනිද්දී දැන් මිකේලට මේක ගනිද්දී නම් ඇත්තට මේකේ මේ වගේ රැක් එකක් නාවා. මේකේ මට තේරෙන්නේ ආව මෙහෙම මෙහෙ මේක වාඩි කරලා වෙලා අපිට නාවන්න පුළුවන්. මොකද පළවෙනි දවස්වල නාවනකොට අර බබාව කිලිම් වතුරට දාන්න එපා කියන එකට හේතුව अरे आगे विशेष अरे पेकनी बेली बटने का वैटीला तीन एक तीन अरे वत्तुरे गिल्लल तीयान हों याव इतको अते तीयल आवाणे हेमनेत मेवागे तीयान पुल मेवागे राखी का गाना हेमनेत तव तीन मेवागे स्लिंग्स वगे मे रैक्स गान तीन वावेन बेसिन का राखी को तीन पुलवा एक अतरम लेकदा पलवी चूटी दवास सती दूनवागे तीन बबा अति तीयागर नावाण पुलवा හැබැයි ඊට පස්සේ ලොකු නම් එක කරන්න බෑ ප්‍රැක්ටිකල් නෑ අනිත් එක යාව එතකොට බේසින් එකේ අපිට වාඩි කරන්නත් බෑනේ යා වාඩි වෙන්න හැන්නේ කොන්ද හය නෑනේ ඒක හින්දා මේ වගේ මේක මේක මේ ගලවන්න පුළුවන් මම දැන් තාමත් මිකේලව මේකේ තමයි මම නාවන්නේ මේක මේක ගලව රිමූව් කරන්න පුළුවන් මේ ගලවන්න පුළුවන් ඒක ගලවලා දැන් මේ උගලන්ට මේ පින්නන්න මං ගෙනාවේ ඒක අයින් කරන්න කරලා නාවන්නත් පුළුවන් ඒත් කම ඊට පස්සේ ඔයා මේ වගේ චූටි කප් එකක් හරි එහෙම නැත්නම් හිල් පොල් කට්ටක් හරි එහෙම නැත්නම් මොකක් හරි නාවන්න චූටි කප් එකක් යූස් කරන්න මේක මම යාට නාවන්නත් පාවිච්චි කරා ඊට පස්සේ තව තව සමහර කලාට කොටන් බෝල් එක එහෙම කොටන් බෝල්ස් වලින් ක්ලීන් කරන්න මේක මේ මයික්‍රෝවේව් එකට දාන්න පුළුවන් එකක් අර හීට් ප්‍රොටෙක්ෂන් එක තියෙන එකක් ඉතින් ඒක හින්දා මේකේ උණු වතුරේ අර උණු වතුර එහෙම තියන්න ඒ වගේ තමයි මං පුංචි කප් එකක් ඒ පාවිච්චි කරා ඒ වගේ එකකුත් අවශ්‍ය වෙනවා අනිත් එක දැන් අර මේ මං කිව්ව මෙන්න මේ වගේ මම බේසින්ස් දෙකක් පාවිච්චි කරා. ඒ කියන්නේ දැන් මේක සමහර කලාට යාගේ ලොන්ඩ්‍රි රෙදි දැන් අපි සෙම පාවිච්චි කරොත් හරියට පාවිච්චි කරන්න ඇඳුම් හොදන්න මේ වගේ ලොකු මේ සයිස් බේසින් එකකුයි අනිත් එක මේ වගේ චූටි බේසින් එකකුත් පාවිච්චි කරා. තව මං ඉස්සරහට පෙන්නනම් තව යාගේ ලොන්ඩ්‍රි දාන්න කිලුටු රෙදි දාන්න පාවිච්චි කරපු එක. ඉතින් මේ වගේ බේසින්ස් දෙකක් විතර තියාගන්න මොකද ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. මං කොයි හරි ගියොත් හරි අරගෙන යන්න मेक हॉस्पिटल रंगिया मे पड़ी बेसिन का बेसिन देखा पितर तीयागन अनिवार्य इज पास मिखेला जब मम यूज करपू शैंपूस नावन ये वाट आवाश बबाव नावन सोपे काम शैंपू हरी बॉडी वॉश ना तव तीन हेयर एंड बॉडी दिखमतीने का ओदेवल थिंग आवाश्यवेनवा यवात अनिवार्य अरगण ती आगन दे मम्मी खेलाट गे वकी ओद मम्मी पेन मैं आई मतलब मत करना मम पेन्न मगे बबाट पावच कर देवल सह मम मेहिट इनकोट अरगण आपू देवल थिंग एक अर्ता मम विन प्रोडक्ट डिस्क्रिमिनेट करना के දැන් මුලින්ම මම ඇත්තටම කියලාට පාවිච්චි කරේ මෙන්න මේ පළවෙනි සතිය සෝප් එකක් පාවිච්චි කරේ ඒකත් සෙබාමෙට් සෝප් එක පාවිච්චි කරේ
ඊට පස්සේ මේකත් මේ සෙබමෙන්ට් ෆේස් ඇන්ඩ් බොඩි වොෂ් ෆෝම් එකක් මේ ප්‍රෙස් කරාම මේකේ ෆෝම් එකක් එන්නේ ඉතින් ඒක පාවිච්චි කරා හැබැයි මතක ඇතුව මේකත් එක්කම වොෂ් ක්ලෝත්ස් පාවිච්චි කරන්න ඕන මේ වගේ වොෂ් ක්ලෝත්ස් 10ක්වත් තියාගන්න ඒ කියන්නේ වොෂ් ක්ලෝත්ස් කියලා කියන්නේ මේක දැන් ඔයාලට ගොඩක් දේවල්ට පාවිච්චි කරන්න පුළුවන් මේක චූටි ටවල් එකක් වගේ මේ සාමාන්‍යයෙන් බබාලට උපදුනලුත මේ වගේ මේ සෝපින්ගලන් කිලුටු නැහනේ ඉතින් වැඩියම මේ අපි මෙහෙම අතුල්ලන්න කරන්න ඕනේ නැහැ අනිත් එක මේ දේවල් ඩිරෙක්ට්ලි එයාගේ මේ කෙලින්ම හැමත දාන්න එපා ඉතින් මේ වගේ පොඩි වොෂ් ක්ලෝත් එකකට ඒවා දාන ඔයා සෝප් එක හරි මොකක් හරි ෆෝම් එක හරි ක්ලෙන්ස් එක හරි පාවිච්චි කරන එක දාලා ඊට පස්සේ බබාගේ ඇඟේ අතුල්ලන්න ඒ වගේම මේ මොනවාද කන් සුද්ධ කරන්න ඒ වගේ දේවල් වලට තමා මේවා පාවිච්චි කරන්න ඕන කොයි වෙලාවකත් කොටන් බඩ්ස් ඒවා දාලා බබාලව ක්ලීන් මේ කන් ක්ලීන් කරන්න යන්න එපා මේ වගේ වොෂ් ක්ලෝත්ස් 10ක්වත් තියාගන්න ඊට පස්සේ මේක මම මුලින්ම පාවිච්චි කරේ ඒත් එක්කම මේක පස්සේ මාස 3කින් විතර පස්සේ පාවිච්චි කරා මේ ෂැම්පු එක ඒත් සෙබමෙන්ම තමයි ඒත් එක්කම මම කොයි හරි යනවා නම් මේක නම් අතරම අතරත් පාවිච්චි කරනවා මස්ටෙලාලාගේ මේක සමහරක් වෙලාවට අර ඒ කියන්නේ මම වතුරෙන් හොදන්න ඕනේ නැහැ නෝ රින්ස් වෝටර් කියලා කියන්නේ ඉතින් වතුර අවශ්‍ය නැතුව මේක එයාව ක්ලීන් කරන්න වගේ දෙයකට මේක මම පාවිච්චි කරනවා දැන් සෙබමෙඩ් වර්ලින් පස්සේ මම මේ එයා දැන් ටිකක් ලොකු නම් පස්සේ අතරම මම මාරුණා කියුරාෂ් එකට මේක කියුරාෂ් ෂැම්පු ඇන් කන්ඩිෂනර් මේකෙම කියුරාෂ් එකෙම ඊට පස්සේ බොඩි වොෂ් එකත් තමා මම දැන් මේකලට පාවිච්චි කරන්නේ ඒ ඒ ටිකත් එක්කම ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් තමයි ටවල්. ඉතින් බබාලට ටවල්ස් අවශ්‍ය. දැන් මේ වගේ මෙන්න මේක තමයි මම මේක හරි soft ටවල් එකක්. ඉතින් මේ ටවල් තුනක් හරි හතරක් හරි තියාගන්න. මේ වගේ ලොකු ටවල් එකක් එයා ඔත්තලා තියන්න පුළුවන්. සමහර වෙලාවට ඔළුවෙන් ඔළුවත් එක්ක වැහෙන දෙකක් තියනවා නම් හොඳයි. ඒකකුයි මම මේ වගේ කොයි හරි යනකොට මේ වගේ පොඩි ටවල් එකකුත් use කරා. මේ වගේ වුණනම් cotton ටවල් එකක් උනත් ඔයාලට use කරන්න පුළුවන්. මේ වගේ ටවල් තුන හතරක් විතර තියාගන්න. ඊළඟට බේබි ප්‍රොඩක්ට්ස් ලෝෂන් කොලොන්ස් ගැන කතා කරොත් මම ඇත්තට මුලින්ම මේක කියනවා අයිමත් මම කියනවා ඔයගලන්ට දැන් මම මෙතන පෙන්නන්නේ මම මේකලට යූස් කරපු දේවල් සමහර කාලට මම මේකලට හරි ගියපු දේවල් ඔයාගේ බබාගේ ස්කින් එකට හරියන්නේ නැති වෙන්න පුළුවන් ඔයාගේ බබාගේ ස්කින් එකට හරි ගියපු දේවල් සමහරකට මගේ බබාට හරියන්නේ නැති වෙන්න පුළුවන් ඒකින්ද එක ගැන මේ ප්‍රොඩක්ට් එකක් ගනිදී අනිවාර්යෙන් රිසර්ච් එකක් කරලා ගන්න දැන් මම මුලින්ම මේකලගේ ෆස්ට් अत्रम पलवेनी मासे मम किसम दयागे यूज करे नह बेबी ऑयल का कितर यूज करे सेबमेट सॉरी मुस्टेला बेबी ऑयल एक नह पेन्नगलट हब अत्र मम पास धनगाते अट वाट पुलवाण पावचिकरा कोकोनट ऑयल करता मुखरी हों नेचुरल ऑयल बबाट यूज करा एक गुडाक होंदाई स्पेशली फर्स्ट थ्री मंथ्स मम पलवेनी मासे विम हिथिये नमूत मम द මං ඊළඟ බබාට මතක මම පළවෙනි මාස තුන යනකම් මං කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේ නැහැ අනිවාර්යෙන් මම මේ වගේ ඔයිල් එකක් විතරක් යූස් කරනවා ඉතින් මං මේ මිකේලාට පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ගැන උගලන්ට කිව්වොත් මේ මුලින්ම මම පාවිච්චි කරේ මස්ටෙලා ක්‍රීම් එක මෙතන මස්ටෙලා ක්‍රීම් එක නැහැ සෝරි මොනවාද සෙබමෙඩ් ලෝෂන් එක පාවිච්චි කරේ සෙබමෙඩ් ලෝෂන් එක මිකේලාට එච්චරම හරි ගියේ නැහැ ඊට පස්සේ මම ඒක මාරු වෙලා එකෙන් මාරු වෙලා වෙලා මම මුස්ටලා එකට ගියා මුස්ටලා එක පාවිච්චි කරා ඊට පස්සේ මුස්ටලා එකත් ඉවරුණා මුස්ටලා ලංකාවේ හොයාගන්න විදියක් නැහැ දැන් කියුරාෂ් එකේ ලෝෂන් එක පාවිච්චි කරනවා මේක ඇත්තටම ගොඩක් හොඳයි මම හරි ආසයි මේ බ්‍රෑන්ඩ් මේ කියුරාෂ් එක මම දැන් ඇත්තට ගොඩක් ආසයි මේක 1945ක් වෙනවා මේකේ මිලිලීටර් 400ක් තියෙනවා से मुस्टेला फेस क्रीम एक कॉलोन एक सेबमेड कॉलोन एक गणिदी कॉलोन एक कोई मिलाकत एंगट गहाने पा स्किमे यागे अंदुमट वगे पा गहान कोई मिलाकत स्किन नेकट दाने पा कॉलोन एक पासे මේ ආව මේ පවුඩර් ටල්ක් එකක් ගන්න බේබි පවුඩර්ස් යූස් කරන්න එපා කියලා කියනවා බේබි ටල්ක් යූස් කරන්න එපා කියලා කියනවා මම දැන් නැතුව ගත්තා ඊට පස්සේ මම යූස් කරේ නෑ yes yes you're right
ඊළඟට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි baby diaper rash cream එකක්. දැන් මේක diaper rash cream එකක් කියන barrier cream එකක් ගන්නකොට මේ zinc oxide අඩුම ගානේ සමනින් 10% වගේ තියෙන එකක් ගන්න. ඊට වැඩිපුරම ඒ කියන්නේ ගොඩක් regular පාවිච්චි කරන හැමදාම පාවිච්චි කරනවා 10% දැන් මේක මම පාවිච්චි කරේ pseudo cream එක. මේකේ 15.25 වගේ තියෙන්නේ. ඉතින් ඒක ඇති අනිතික මේ ඔය pseudo cream එක ගන්නවා නම් මේ මං ගත්ත මේ tub එක ගොඩක්ම වැඩි. ගන්නවා නම් මේකේ චූටි එක ගන්න මේ 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 මට දැනටම මම පාවිච්චි කරලා නැහැ වගේ මේක හරිම thick. मी पोडक् मिचरा गेवा तति इतिंग एक मेकिंग मे सुडो गेकिंग पोडी मेक गना हुंदट में अति इट पास बेबी ग्रूमिंग किट बेबी ग्रूमिंग किट किलकान मैंने मेवागे काकिंग बबागे हेयर ब्रश इतकोटे इट पास उन्न बलने का खतुरा ने क्लीपर का फाइल का मेवागे देवा तीनवा दम मे गे अवेंट मेक अत्र लंका विशाल दहदे मेक मम अत्र मेक मैं विशेष इंकेना मे ब्रांड वलिंग गावन मेक गना मम गाने अत्र वर्त मे दुले तीन मे मे पवा गिहेला मेका गोड़ ब्रांड मेला गोने ब्रांडेड देवाल की गोने अत्यवश्य मे देवाल तीन टीक तीन गुड़ाई मम ब्रांडेड गलन की मम अत्र मदर की टॉमी टिपी एक गुड़ा मेकट वैडी 50% विद अडी हाई इंगे तीन ए प्रोडक्ट्स मट ए तिब ईटम्स दिख गुड़ा होगी मेट वैडिये दबाई मेकअप गते ना अनिवार्य नेल क्लीपर का बला नीपत गुड़ा वेवेना मैट चूटी मकाले पलवीनी मस दिख वगे क्लीपर के यूज कर मारोई हबाई नेल फाइल करा मम मे वगे की नेल फाइल करा इतक एक लेसी अनी तम मेके बेदगत मे उन्न बल तम मीटे का एक अनिवार्य बेबी फर्स्ट एड किट करना इस मम के अना ये वगे मे कौंट पीर ब्रश का मेक मे बुक मे नहाय तीन म्यूकर्स हेम अयंकर मेक पड़ी कल अब केक देवाल दाने बहन नहाय मेक मेहम एलिए प्रेस कर लाला मेहम रिलीज कर पोगम नहाय तीन आईना लुकूट विन है ना मुतिथिंग लुक दिए बोते हेम गन पड़वा एक मे वगे ग्रूमिंग किट गन ඒ දෙකම ඊට පස්සේ ඔයා බබාගේ අවශ්‍ය කරන අනිත් දේ තමයි මේ කාලේ විශේෂයෙන්ම මේ සැනිටයිසර්ස්. ඉතින් බබාව බලන්න කවුරුර ඉනව නම් එහෙම නැත්නම් ඔයා වුණත් කොයි හරි ලෙඩ ගිහිල්ලා අනිවාර්යෙන් අල්ලන්න මේ වගේ ලොකු සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න. දැන් මම මේක අතර මම මිකේලා ඉපදුනම් මේක මම මේ කොරෝනා තිබෙන අය දවස්වල ඒ වුණත් මම මේ සැනිටයිසර් එකක් යූස් කරා. මම කවුරුර මිකේලා බලන්න ආව මිකේලා අල්ලනකොට මම කියන්නේ මේ සැනිටයිසර් පාවිච්චි කරලා අල්ලන්න කියලා. ඒක නිසා සැනිටයිසර් එකක් අනිවාර්යයි. अनी कॉटन बॉल्स दें बबाव क्लीन करना उपदून मूल दवासल क्ली मैं बात आगे मगिसल के बात आगे बात मे सारी बेबी ऑयल बबाव क्लीन करना बट मेमे कॉटन बॉल्स पावचिकरा मे पलवी असल मेमे फैक्टर मतलब गुड़ा गिया मंगा खाली वीडियो के दिखा मे गुड़ा अरे यूरिन पास मोशन पास करा इतना सर सर मैं कॉटन बॉल्स यूज करें कॉटन बॉल्स पावचिकरना मतलब वेट वाइप्स पावचिकरा पुलवा वेट वाइप्स गनी नेचुरल वाटर वाइप्स हर हेमता पैराबेन वगे मेवागे केमिकल्स नती बेबी फ्रेंडली वेट वाइप्स पावचिकरा ई थिंक कोई अनकोटे वाट वेट वाइप पावचिकर डाक इवागे पैकेट दिखा अरगने अनिवार्य फस्ट मम क्यू वगे मे मम क्यू समनी बबागे अरे दें विट वाइप अरे सारी मे कॉटन बॉल्स वगे पावचिकरा ओयाट पुलवा मे बिन्न का त्यागन अनिवार्य मेव विन देवा दान मट मेक भावचिकर मे मेक गलवला मेक अत्र मेम फिक्स करला मे क्या मे अतल शॉपिंग बैग कदा मे शॉपिंग बैग कदा मेक मेहमे इलाल पुलवा मे अतल बैग दाल मेकड़ यूज कर कॉटन बॉल्स इवागे दाल तीन मेक हर सील दी इट पास बैग फुल रैम पास बैग गलवल अंकरा तीन मेवागे बिन्न का पावचिकरा तेक्म मन मिनमे बेसिन पावचिकरे
එයාගේ ලොන්ඩ්‍රි වගේ දාන්න. ඉතින් ලොන්ඩ්‍රි වලට දාන්න ලොන්ඩ්‍රි බෑග් එකක් හරි මේ වගේ මම මේ බේසින් එක මේක මේ අතුලට දාන්න එයාගේ අර සමනින් ඇඳුම් නැපිස් දාලා තියෙන ඒ බෙඩ් සයිඩ් කබඩ් එක අතුලට මේක දාන්න පුළුවන් එකක්. ඉතින් ඒක පාවිච්චි කරලා ළඟට දැන් බබාගේ ඇඳුම් හොතන ක්ලෝ කියන්නේ බබාගේ ඇඳුම් වගේ හොදන්න අන් ගොඩක් විදියට යූස් වෙනවා. ඉතින් ඩිටර්ජන්ට් බේබි ඩිටර්ජන්ට් තියෙන එකක් ගන්න. පවුඩර් එක ගන්න එපා, ලික්විඩ් එක ගන්න ඕන හොඳයි. මම පාවිච්චි කරා බේබි ෂෙරිම් පාවිච්චි කරා, පැන්ඩා බේබි එක පාවිච්චි කරා. හැබැයි ඒක ගොඩක් ස්මෙල් එක ගොඩක් වැඩි. ඒක හින්දා මම පොඩ්ඩක් මුල් දවස්වල සෝරි ඒක පාවිච්චි කරේ නැහැ. මේ බේබි ෂෙරිමියේ ලික්විඩ් එක පාවිච්චි කරා. ඒ වගේම තව මේ වගේ එකක් පාවිච්චි කරා. මේකත් මේ ලංකාවේ ජාතියක් නෙමෙයි. ඒක හින්දා මුල් දවස්වල පවුඩර්ස් ගන්න එපා, බේබි ඩිටර්ජන්ට් මේ ලික්විඩ් එකක් ගන්න. තව ඇක්සසරීස් වොෂ් කරන්න, බබාගේ බොටල් එක එහෙම නැත්නම් බබා පාවිච්චි කරන ඔය සෙල්ලම් බඩු එයා හපන දේවල් ඒ වගේ ඒවා අනිවාර්යෙන් හැමතිස්සම මේ වොෂ් කරන්න ඕන. එතකොට මං මෙන්න මේවා මේ මට පාවිච්චි කර එකෝ මොකක් හරි කියලා මම පල්ලෙ හැදින් මට ඒක අරන් ඉන්න බැරි වුණා. ඉතින් මම එක එක මම තියෙන බ්‍රෑන්ඩ්ස් ටිකක් දාන්නම්. ඒ වගේ ලික්විඩ් එකකුත් අනිවාර්යෙන් ළඟ තියාගන්න. ඒ ගන්නවත් එක්කම මං අර කිව්වාගේ අනිවාර්යෙන් ඔයාට බේබි බොටල් එකක් අරගෙන යන්න. මේක හොස්පිටල් බෑග් එකේ දාගෙන යන්න. දැන් මේක ලොකු සයිස් එක, මම මේකේ පොඩි එක තමයි ගත්තේ. දැන් පොඩි එක මඟව නැහැ පෙන්නන්න. මේ පොඩි ෆීඩින් බොටල් එකක් මම අරගෙන යන්න හොඳ එකක්. ඒකට හේතුව සමහර දැන් ඔයා බ්‍රෙස් ෆීඩ් කරන එක ඇත්ත. නමුත් මොකක් හරි හේතුවක් වෙලා හදිස්සි හරි ඩොක්ටර් කෙනෙක් ෆෝමියුලා දෙන්න හරි කියලා ඔයා සූදානම් වෙලා ඉන්න ඕන. ඒක හින්දා මේ වගේ බොටල් එකක් ඔයාගේ ළඟ තියාගන්න. ඔයාට බේබි ෆස්ට් එයිඩ් කිට් එකක් හදාගන්න අනිවාර්යෙන්. ඒකෙදී විශේෂයෙන්ම අතුලත් කරන්න ඕන අර තර්මමීටර් එක. මම කලින් ග්‍රූමින් කිට් එකේදී පෙන්නෝ වගේ ඒකත් එක්කම ළමා පැනඩෝල්, ඒ කියන්නේ මොන හරි බේබි පැරසිටමෝල් ඒ වගේ එකක් දැන් බබා ගන්නේ නැහැ. නමුත් ඉතින් හදිසි හරි උණක් කරනොත් ඔයාට ෆාමසිස් ගන්න යන්න බැරි හින්දා ඒ ෆස්ට් එයිඩ් කිට් එක ඒක තියාගන්න. ඊට පස්සේ තව එකක් තමයි මේ ග්‍රයිප් වෝටර්. නැචුරල් ග්‍රයිප් වෝටර් එකක් ගන්නව නම් හොඳයි. බබාගේ අර ගෑස් වගේ ආවොත් අර පොඩි කාලේදී කොලික් වෙනවනේ. කියන්නේ ගොලන්ගේ අර ගෑස් වගේ දේවල් අඩු කරන්න, එහෙම නැත්නම් බඩේ අමාරු වලට ඒ වගේ දේවල්ට මේ ග්‍රයිප් වෝටර් එකක් හොඳයි. සහ මේ සෙලයින්, මේ මේක අපිත් සාමාන්‍ය ලොකු අයක් මේ කරන මේ සෙලයින් ඩ්‍රොප්ස්, මේක බබාලට ස්ප්‍රේ එක වගේ කරන්න තියෙන්නේ. ඉතින් මේකකුත් ළඟ තියාගන්න. ඉංගලන්ගේ නහය බබාල පොඩි කාලේ ගොඩක් වෙලාට අර නහය ඉංගලන් බ්ලොක් කරන්න TypeError නැහැ. එතකොට ඉතින් මේ වගේ ඉංගලගේ නහය වගේ බ්ලොක් වුණොත් එහෙම බයි ඩොක්ටර්ගෙන් අහලා යූස් කරන්න පුළුවන් දෙයක් තමයි මේ නේසල් ඩ්‍රොප්ස් කියලා කියන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. අනිතික සමනින් ওই মেডিসিন මොන හරි ළමා ඔය බීබි පැරසිටමෝල් හරි වගේ දයක් දෙනකොට ඩ්‍රොප් එකක් හරි එහෙම නැත්නම් අර মেডিসিন සිරින්ජ් එකක් හරි 2.5 ml 5 ml ඒ වගේ තියෙන 0.5 හරි ඒ වගේ තියෙන ඩ්‍රොපර්ස් හරි සිරින්ජ් හරි මේ মেডিসিন දෙන ඒ වගේ එකකුත් ළඟ තියාගන්න ඔයාලට හදිසිකිටි පාවිච්චි කරන්න පුළුවන් වෙයි. බබාලාගේ ඇඳුම් අර වොෂ් කරයින් පස්සේ ඇත්තටම වේලන්න අවශ්‍යයිනේ. දැන් වේලනකොට දැන් අපි ගොඩක් කලට වොෂින් මැෂින් එකේ ඩ්‍රයර් එකේ පොඩි ළමයිගේ ඇඳුම් වේලන්නේ නැහැ. ඉතින් එළියේ තමයි අවුවේ වේලන්න ඕන. දැන් එතකොට ඇත්තටම මම මේ වගේ රැක් එකක් පාවිච්චි කරා. ඒක අමතර වේ ලොකු ඇඳුම් දාන්න. හැබැයි යාගේ අර පොඩි ඇඳුම්, චූටි ඇඳුම් වගේ ඒවා දාන්න. මේ හස්බන්ඩ් තමයි මේක හැදුවේ. මේකට මන් දන්නේ නැහැ කියන්නේ. මං කියන්නේ ඔක්ටෝපස් රැක් කියලා. ඒක මේ අපි IKEA එකෙන් ගත්තේ. මෙහි ගන්න තියෙනවා. ඒක මෙයා දැන් අපේ ගෙදර තියෙන විදිහට සමහර කලාට උදේවරුවට එළියේ එන්නේ නැහැ ඉස්සරහට. අවු එන්නේ එනවා. හැබැයි අර ඩස්ට් එක එමෙයි කියලා මම මෙන්න මෙතන මේ ලීවර ක්‍රමයට මෙයා මේක හැදුවා. ඉතින් උඩට එල්ලන්න ඒ වගේ ඇඳුම් වේලන්න ඒ දේවලුත් අරගෙන තියාගන්න. අන්තිමටම ඊට පස්සේ ඩයපර්ස් බබාලගේ දැමන් කරන ඔයා ඩයපර් අඳිනවද, ක්ලෝත් ඩයපර්ස් අඳිනවද, නැපිස් අඳිනවද කියලා ඔයා තීරණය කරන්න. දැන් මම මෙතන වැඩි ඩයපරින් ගැන කතා කරන්නේ නැහැ. මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. හැබැයි මම ඔයගලන්ට නිකන් රෆ්ලි කිව්වොත් ඔයා නැපිස් අඳිනව නම් සාමාන්‍යයෙන් 18x18 එහෙම නැත්නම් 22x22 ඒ වගේ තියෙනවා සමහරෙන් අඩුම සයිස් එකෙන්. දැන් සිංගල් ලේයර්ස් හොයා ගන්න නැහැ. හැමතැනම තියෙන ඩබල් ලේය මේ වගේ අඩු සයිස් එකෙන් 20ක් නෑ 30ක් උයි ඒ වගේම 22කින් 40ක් වගේ ඔයා පාවිච්චි කරන්න පුළුවන්.
තනිකරම ඕන ඇපිස් නම් අන් දන්නේ කියන වා හිතනවා නම් කම ඕවට මේ සමනි දවසට අඩු ගන්න නැපිස් 10ක් 12ක් විතර එකතු වෙනවා. ඉතින් ඒ වයි අනිත් රෙදිත් එක හොදන එක කරන්න පුළුවන් නම් ඉතින් නැපිස් අඳන්න. එමු නැත්නම් ඩයපර්ස් අඳනවා නම් ආ මේ නැපිස් අඳනකොට මතකතුව නැපි අර කටු පාවිච්චි කරන්න ඕනට කටු අවශ්‍යයි. මුල් කාලේදී කටු ගහන්නේ නැහැ බබාට විශේෂයෙන්ම ඔයාට බේබි බොයි කෙනෙක් නම් ඉන්නේ. මේ ඒ වුණාට කටු පොඩි පැකට් එකක් කටු තියාගන්න නැපි ෆාස්නර්ස් ඒක තියාගන්න. එහෙම නැත්නම් වට ක්ලෝත් ඩයපර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෝත් ඩයපර්ස් හැබැයි ක්ලෝත් ඩයපර් එකක් ගන්නේටි පොඩ්ඩක් බලන්න අර ගොඩක් අර ලොකු වගේ තියෙන ඒවා ගන්න එපා. මොකද පුංචිම දවස්වල ක්ලෝත් ඩයපර් එක පාවිච්චි කරනකොට අර ඉන්ඩිකේෂන් එකක් නැහැනේ ආ යූ මේ අර ඒ වෙලාවේ YouTube කරලාද නැද්ද කියලා ඔයා දන්නේ නැති හින්දා පොඩ්ඩක් ඒක පොඩක් මම ඉච්චරම රෙකමෙන්ඩ් කරන්න නැහැ. ඊට වැඩිය මම හිතනවා නැපි එකක් ඔයාට අර චූටිම කාලේ මම කියන්නේ සති දෙක තුන වගේ යනකොට නැපි එක ඕකේ වෙයි කියලා. එහෙම නැත්නම් ඔයා ඩයපර්ස් පාවිච්චි කරනවා නම් මේ වගේ newborn size diapers ගන්න. දැන් මේකේ මේ වගේ ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. දැන් මේ මෑනේ මේ ඒ මෙතන මෙහෙම ලයින් එකක් තියෙනවා. මේ ලයින් එක ෆුල් වෙච්ච ගමන් बाबा सामान चू कर दंग गुड़क पै दिंदे मेक फूलना पै दिंदे मम्मी मे डायपर्स मारकरा मैंने मेकमा न्यू बोर्न साइज थिंग मे डायपर के मम्मी वैटपूर में इसराट विन मीडियो का खत आगे ओके हाय हाय बाबा व्हाट आर यू डूइंग शी कॉल्ड ऑल ऑफ स्टाफ अराउंड यू हाय से हाय से हाय टू एवरीवन Hello. Hi. Hi. Where's the sleepy moon? Sleepy moon. Is that your sleepy moon? Okay. Okay. Video එක අද ගොඩක් දිග video එකක්. ඉතින් මට උංගලන්ට කියන්න ඕන ඕන දේවල් හැම දෙයක්ම හරියටම කියන්න ඕන ඕන හින්දා මේ මං කලින් කිව්වා වගේ තව video එකක් මම දාන්නම් මොනවාද ඇත්තටම කියන්නේ මට මීට අමතරව වෙන මම මොනවාද පාවිච්චි කරේ දේවල් කියලා must haves නෙමෙයි nice to have ඒ වගේක් ඒත් අනිත් දේ ඉතින් උංගලන් මීට අමතරව අත්‍යවශ්‍ය වුණා කියලා දෙයක් තියෙනවා ඉතින් මගේ තව උංගලගේ අත්දැකීම් අනුව තියෙනවා නම් please පල්ලෙහා comment කරන්න අනිවාර්යෙන් එක තව කෙනෙක්ට ගොඩාක් useful වෙයි මගේ මොකක් හරි පෙන්න පුදේ එකේ වැරද්දක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් සඳහන් කරන්න ඔය ටික තමයි ඉතින් කියන්න තිබ්බේ අද වීඩියෝ එකකින් එන්නම් ඉතින් වැඩිපුර කියවන්නේ නැහැ තව ගොඩක් ලින්ඩි ගහින්දා අලුත් වීඩියෝ එකකින් එන්නම් channel එක subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න comment එකක් දාන්න අමතක කරන්නත් එපා එහෙනම් පරිස්සමෙන් ඉන්න bye ඔහ් 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 thank you